හැලෝ එවරිවන්, පොඩි වීඩියෝ කරන්න පටන් ගත්තා. මට මාර බයයි මේ ෆෝන් එක වැටේ කියලා මේකට. Hello everyone. Hello everyone. Welcome back to our YouTube channel. Anedi ada podi video karana patan gatta. Patan gatta. Thamithin mate ek paata kodi kiyagene kiyagene yanna ba. කැලි එකතු කරගෙන තමයි කියන්නේ. අයියාමයි කතා වුණා අද නිවාඩු. නිවාඩු විතරක් නෙවෙයි, අද මෙහෙ උදේ 8:00 ඉඳන් හවස 5:00 වෙනකම් කරන්ට් එක කපනවා. ඉතින් කරන්ට් එක නැහැ කියන්නේ Wi-Fi වැඩ නැහැ, ෆෝන් චාර්ජ් කරන්න බෑ. ඉතින් ඔහෙ ඉන්න කම්මෙන් දවසක් නේ. ඉතින් අපි දැන් කතා වුණා කොහේ හරි යන් කියලා. හැබැයි ප්ලෑන් කරගත්ත තැනක් නැහැ. කොහේ හරි යන් කොහෙද යන්නේ කියලා අපි තාම තීරණය කරලා නැහැ. හැබැයි ලෑස්ති වුණා. වටේම වැහැගෙන එන ලයින් එකකුත් තියෙනවා. මොනවෙයි දන්නේ නැහැ, වහිටන්නේ නැහැ. ඉතින් අපි බලමු වැස්ස නිසා අපිට යන්න පුළුවන් වේද? වැස්සත් එක තමයි ඉතින් ඔක්කොම තීරණය වෙන්නේ. ඉතින් දිගටම අපිත් එක්කම ඉන්න, වීඩියෝ එකත් එක්කම ඉන්න, අපේ channel එක subscribe කරන්න කියලා මං ඉල්ලනවා. පේනවනේ. කොහොම කරත් වටේම මීදුම. තව චුට්ටකින් වැස්සක් යන ලයින් එකකුත් තියෙනවා. ඒත් ඉතින් තියෙන ඌමනාව හැටියට කොහෙ රෝන්දයක් ගහන්න යන්නම ඕන. එහෙම ඕන කියලා හිතුවත් යන්නම ඕන. නැත්තම් ඕක හිත හිතා දවසම ඉන්නව හැර වෙන වැඩක් එන්නෙම නැහැ. අපි ඔන්න ගමන පටන් අරගෙන පොඩ්ඩක් අයියට ස්ටේට් මැනේජර්ව හම්බෙන්න ඕනි කියලා එයාලගේ බංගලෝ එකට ඇවිල්ලා තමයි මේ අපි ඉන්නේ. එයා වැඩ ටික ඉවර කරගන්නකන් ඉතින් මං වාඩි වෙලා ඉන්නවා. හරි, ඉතින් ඔන්න අන්තිමට අපි යන්න තීරණය කරේ රම්බොඩ ඇල්ල බලන්න. රම්බොඩ ඇල්ල බලන්න මං කලින් ගිහින් නෑ. ඉතින් ඒ නිසා යන්න පිටත් වුනේ. මෙහෙන් ළඟ ෂෝට්කට් පාරවල් ගොඩකින් ඉක්මනට යන්න පුළුවන් කියපු නිසා අපි බයික් එකේ තමයි ගියේ. ඉතින් ෂෝට්කට් වලින් යනකොට පාරවල් මොන වගේද කියලා අපි දන්නේ නෑනේ. Google Map වලින් පාර බලන් ගියපු අය ඒ වගේ දේවල් ගැන හොඳටම දන්නවා. ඉතින් මේ යන්න තියෙන රූට් එක ගැන විස්තර ඔක්කොම අපේ අයියා කියාවි. ඉතින් අපි රම්බුරට යන්න පිටත් වුණේ නාවලපිටියේ ඉඳලා. නාවලපිටියේ ඉඳලා වඩාත්ම ළඟපාර වෙන්නේ හරංගල හරහා කොත්මලේ ටවුන් එකට ගිහින් එතනින් රම්බුඩ ඇල්ලට යන එක. අවුරුදු ගානක් මේ පළාතෙම ගැවසිලා නිසා මේ පැත්තෙම කරක් ගහලා ගහලා සෑහෙන ෂෝට්කට් ප්‍රමාණයක් මට හම්බ වෙලා තියෙනවා. ඒ නිසා මම ලේසියෙන් මේ පාරවල් වලින් රම්බුරට ගියා. මේ පාරවල් බොහොමයක් ගම් මැදින් යන අභ්‍යන්තර පාරවල් වුණාට බොහොම හොඳට කළමනාකරණය කරලා තියෙනවා. කාපට් කරපු පාරවල් තියෙන්නේ, මේ පේනවා වගේ CTB බස් ඕන තරම් තියෙනවා. වාට බස් එකේ යනවා නම් ඒ වගේ බස් වල යන්න රූට් එක හදාගෙන යන්න පුළුවන්, හරි පහසුයි. හැබැයි මේ පළාත් හරිම දුෂ්කරයි. දුෂ්කර වගේම ඒ පළාත් හරි ලස්සනයි. ඒ පළාත්වල ඒ නම කියන කොත්මලේ, ඊට පස්සේ රම්බොඩ, කටුකේ තුල උස්සැල්ලාව, ඒ වගේ පළාත්වල තියෙන ඒ මනස්කාන්ත ගතිය ඔබ අත්විඳිය යුතුමයි. අපි මේ දැන් ඉන්නේ පූඩලෝය කිට්ටු කරලා. ඒ හරිය මාරම ලස්සන වෝටර්ෆෝල්ස් ගොඩක් තියෙනවා. වෝටර්ෆෝල්ස් කියන්නේ ලස්සන ලස්සන ගඟවල්. ඒ වෝටර්ෆෝල් එක්කම හැදිච්ච ලස්සන ගඟවල් මාරම ගොඩක් තියෙනවා. මං ඉතින් අපි 3-4 පාස් කරන් ගියා. ඒත් මං කීපයක නැතර වෙලා විතරයි ඒව වීඩියෝ කරගත්තේ. මේ සමහර තැන් ඇත්තටම නාන්න හිම මාරම මාර ප්ලේසස්. ඒ උනාට ඉතින් මෙහෙමයි. අපි පිටින් යන අය දන්නේ නැහැ මේ ගඟවල් ගැඹුර මොන වගේද, නාන ප්ලේසස් මොනවද. ඉතින් රිස්ක් එකක් නම් ගන්න හොඳ නැහැ කොයි වෙලාවකවත්. මට මාර බයයි මේ ෆෝන් එක වැටේ කියලා මේකට. මේ පැත්ත මාරම ලස්සනයි. මං කවදාවත් ඇවිල්ලා නැහැ මීට කලින්. මෙච්චර ළඟ වෙලා ආවෙ නැත්නම් අපරාධී හිතනවා.
சேரம்ம ஷோர்ட்கட்ஸ் வலிங் ஏவில்லா தென் அபி மே இன்னே பேராதினிய பதுள்ள பாரி மே பாரி திபெத்தே ஓன தரம் லஸ்ஸன தேவல் வகையம கன்னத் சேஹென தேவல் தியனோ ஒயாலத் மே பெத்தே ஆவதின் மே கடவல் வலட்டு கொடு வேலா யான அமதக கரன்ன இப்ப ඔයාලා දැන් මේ දකින්නේ රම්බුඩ රෝඩ් ටනල් එක. මේක තමයි ලංකාවේ තියෙන දිගම රෝඩ් ටනල් එක. මේක අර කොටගලොමකට වඩා තුන් ගුණයක් විතර ලොකුයි මං හිතන්නේ. கொட்டகலோமுகம் எச்சர திக நேனே ஹரி திங் அப்பிதமே ஐவித்தின்னே ராம்போட ஃபோல்லைக்க காவட்ட ஃபோல்லைக் காவட்ட கியூவாட்ட மே பாலம கொட்டச පහළම තියෙන ටිකට් කවුන්ටරෙන් ටිකට් එකක් අරගෙන ඉතින් උඩට නගින්න තමයි තියෙන්නේ. අම්මෝ ඉතින් එතන ඉඳන් තමයි වැඩේ තියෙන්නේ. උඩට නගිනවා නගිනවා නගින ඉවරයක් නෑ. මාර්ම ගොඩක් දුර යන්න තියෙනවා. හැබැයි පඩි පෙළක්ේ මහතලා ලේසිවට යන්න තියෙන නිසා ඉතින් ටිකක් පහසුයි. රම්බුඩ ඇලි කොටස් තුනක් තියෙනවා. එක අප රම්බුඩ, මිඩල් රම්බුඩ ඇන් ලෝවර් රම්බුඩ කියලා ඇල්ලවල් තුනක් තියෙනවා. අපි මේ පඩි පෙළෙන් යන්නේ අප රම්බුඩ ඇල්ල බලන්න. ඉහළ රම්බුඩ ඇල්ලට යන පාර බොහොම ලස්සනට පිරිසිදුව තියාගෙන තියෙනවා. ඒක ඔයාලටත් දැන් මෙතන බලාගන්න පුළුවන්. අපේ වගකීම තමයි ඒක ඒ විදිහටම තියාගන්න එක. පටන් ගදි නම් ඉතින් මං හිතුවේ නෑ මේ තරම් දුරක් මෙච්චර කට්ටක් කාගෙන මේ ගොඩට නගින්න ඕන ඇති කියලා. මොනා හන්ද ඉතින් මගක් දුරට ආපු එකේ ඉතුරු ටිකත් බලන්න යමුකෝ අපිත් එක්කම. මොනා වුණත් අයියා කිව්වා වගේ මේක මාරම ලස්සනට මේන්ටේන් කරනවා. යන මග දිගට බටපඳුරු වලින් පිරිච්ච ලස්සන පාරකින් තමයි යන්න තියෙන්නේ. වෙලාවට ඉතින් පඩි පෙළවල් හදලා තියෙන නිසා හරිම ලේසියෙන් යන්න පුළුවන් අපිට. නැත්තම් ඉතින් මෙච්චර දුරක් කොහොම බඩගාගෙන යන්නද? දැන්නම් ඉතින් මට හොඳටම ඇති වෙලා තමයි තියෙන්නේ. මොකද පඩි පෙළෙන් යනවා යනවා ඉවරයක් නම් නැහැ. මේ ඉන්නේ දැන් ඔය මේ සෑහෙන හයිකින් දියැලි බලන්න හෙනට ඇවිදින්න කැමති එක්කෙනෙක් ඈ. උඩරිම පඩි නගින්න ඇති 50ක්. දැන් ආපහු අනිත් පැත්තේ යන සීන් එකේ තමයි ඉන්නේ.
මේ පේනවැනි මොනතරම් අමාරුවෙන්ද අවසාන පඩිපෙළ යන්නේ කියලා නිකම් මට සිරිපාද යන වගේ හැඟීමකුත් දැනුණා. වයිෆ් ලත් එක්ක ඉතින් මේ වගේ ගමන් එනවා නම් මේ වගේ දේවල් වලට ලෑස්තිලාම එන්න ඕන. දන්නෝ දනි තින ගමනක් යද්දි කොහොමද මල්ල කියලා අන්තිමට අපිට තමයි කරේ තියාගෙන ඒව ටික ඔක්කොම අරගෙන යන්න වෙයි. අනේ මේ මට බෑ. මං හිතුවේ මේක මෙච්චර අමාරුද කියලා. දැන් දවස් තුනක් අනේ මේ ඕන නැතිව කියන්නේ දැන් දවස් තුනක් ගදිගට නිදා ගන්න තියෙන අපිට මෙතනද බලන්න හරි ඉතින් ඔන්න අපි දැන් වෝටර්ෆෝල් එක ගාවට ඇවිත් තමයි තියෙන්නේ අර අච්චර දුරක් මහන්සියෙන් ආපු ඒ කට්ට ඔක්කොම මතකයි ඉතින් මෙතනට ආවම හරිම ලස්සනයි නිකම් මෙතනට වෙලාම ඉන්න නැත්නම් කියලා මට නම් හිතුණා. මාරම ලස්සනයි. මෙතන දෙපැත්තෙම ඇලි දෙකක් ඇවිල්ලා එකට එකතු වෙනවා. හරිම ලස්සනයි. මේ මෙතන තියෙන ගල් ටිකෙන් එහා පැත්තට ගියොත් අපිට ඇල්ල පාමුලටම යන්න පුළුවන්. ඒත් වැස්සත් එක්ක නිකන් දියසෙවල වගේ නිසා ගල් ලිස්සනවා. ඉතින් රිස්කයක් ගන්න ඕනේ නැහනේ. ඒ නිසා අපි තින් එහා පැත්තට යන්න try කරේවත් නැහැ. අනික ඉතින් ෂුවර් එකට දැන් ගෙදර ඇය මේ වීඩියෝ එක බලනවනේ. හොඳට බැනුම් අහගන්න පුළුවන් දේවල් තමයි ඒ. වැස්ස පටන් ගන්නකොටම සාමාන්‍යයෙන් තාත්තමට කෝල් කරලා කියනවා වැස්සේ කොහෙවත් ඇවිදින්න යනවා හැම නෙවෙයි කියලා. ඉතින් මේ ආවේ වැස්ස අඩු දවසක. දැන් ඉතින් තියෙන නිවි හැනහිල්ල ඉඳගෙන මේ ආපු තැන තියෙන ලස්සන විඳින්න තමයි. ට්‍රිප් එකක් එනවනම් ඔයාලා අනිවාර්යෙන් මෙතනටත් ඇවිත් යන්න. අපි වීඩියෝ එකකින් ෆොටෝ එකකින් දකින්නට වඩා කොච්චර ලස්සනද කියලා ඔයාලත් ඇවිල්ලාම බලන්නකෝ. මට ආසයි ඔබ මුණ සිපගන්න ඔබ මුණ සිනාවෙන් හැමදාම පුරවන්න දුකද
අමාරුවෙන් අමාරුවෙන් ආවට ආවම යන්න හිතේ නැති තැනක් තමයි මේ රම්බොඩ ඇල්ල කියලා කියන්නේ. ඉතින් අමාරුවෙන් උඩට නැග්ගට ඉතින් හරිම ලේසියෙන් පහළට එන්න පුළුවන්. ඉතින් මහන්සිය පැත්තක දාලා ඔයාලා 3 ටයිම් මේක මෙහි ඇවිත් යන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් හැමෝම පරිස්සමින් ඉන්න. අපේ channel එක subscribe කළ නැත්නම් channel එකත් subscribe කරන්න. Bye bye.